ඊයේ රාත්‍රී 10:15ට පමණ මාතලේ පොලිස් අසමේ බලකටුව මාර්ග බාධකී රාජකාරී එදෙමින් සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකු මාතලේ සිට නුවර බලා පැමිණීමෙන් තිබූ වෑන් රථයකට යටකර ධාවනය කර තිබෙනවා මේ රියදුර අත්අඩංගුවටගෙන තිබෙනවා ඔහු හොරුපතාන ප්‍රදේශයේ සිට තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග අකුරණ ප්‍රදේශයට පැමිණීමේ සිටි බවටයි වාර්තා වෙන්නේ ඔහු 28 හැවිරිදි පුද්ගලයෙකු බවට වාර්තා වෙනවා මේ තැනත්තා මොහමඩ් ෆලීල් නැමැති පුද්ගලයෙකු බවටයි වාර්තා වෙන්නේ මොහු අත්අඩංගුවටගෙන දැනට ප්‍රශ්න කරමින් පවතිනවා විශේෂයෙන්ම මෙම තැනත්තා අද දින අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා ඒ වගේම මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙන්නේ මාතලේ පොලිස් ස්ථානයේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව රාජකාරී කළ 52 වැනි උපපොලිස් පරීක්ෂකවරයෙක් විශේෂයෙන්ම ඊයේ දින සංචරණ සීමා ආරම්භ කරන අවස්ථාව නිසා මෙම පුද්ගලයා රෝපතාන උතුරු මැද පළාතේ සිට මේ ආකාරයට මැදම පළාතට පැමිණෙන්නට ඇද්ද යන්න පිළිබඳව පොලිසිය සැකපල කරනවා ඒ වගේම එම කාල පරිච්ඡේදයට පෙර අදාළ මායිම් අරා ගමන් කිරීමට පැමිණියාද යන්න පිළිබඳවත් විමර්ශනයක් සිදු කරනු ලබනවා මේ සම්බන්ධයෙන් මාතලේ පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා අත්අඩංගුවටගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා මෙම වෑන් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන්ම රාත්‍රී කාලයේ දහවල් කාලයේ පොලිස් නිලධාරීන් නිල ඇඳුමින් රාජකාරිය සිදු කරනු ලබන්නේ ඒ රාජකාරිය සිදු කරන්නේ මේ රටේ ජනතාවගේ යහපත සඳහා සෞඛ්‍ය ආරක්ෂණය සඳහා ජීවිත දේපොළ ආරක්ෂණය සඳහා එනිසා එවැනි අවස්ථාවලදී මෙම මාර්ග බාධක යොදනවා ඒ මාර්ග බාධක යොදන බව දැනගෙන ඉදිරියෙන් මාර්ග බාධක ඇති බව සිහියේ තබාගෙන වාහන පැදවීම ඉතා වැදගත් වෙනවා මීට මාස කිහිපයකට පෙර මේ ආකාරයටම වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ප්‍රදේශයේදී වාහනයකට යටකර උපපොලිස් පරීක්ෂකවරයෙක් ඝාතනය කරනු ලැබුවා මෙවැනි කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරනු ලබනවා breaking.lk